අයිබෝන් අපි අදත් ඔබ සියලු දෙනාම පිළිගන්නවා අපේ 11 ශ්‍රේණියේ ගණිතය රූප පරිවර්ත සම්මාලාවට පාඩම් මාලාවට වෙනද වගේම ඉතින් අපි නැවතත් ආරාධනා කරනවා ඔබට දෙකින් දෙකට ඔබත් එක්ක කරන් දෙන්න අපිත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක අත්වල බඳ ගන්න ගණිතයේ සුවිශේෂී ස්ථාන සුවිශේෂී මංකඩවල් විශ්වීය රහස් තවයසනය කරගනිමින් අපි නැවතත් එකතු වෙමු 11 ශ්‍රේණිය ගණිතය රූපණි පාඩම් මාලාවට. හොඳයි. අපි පළවෙනි පාඩම හැටියට ආරම්භ කරා තාත්වික සංඛ්‍යා කියන පාඩම. තාත්වික සංඛ්‍යා පාඩම යටතේ අපි සාකච්ඡා කරා තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවද? තාත්වික සංඛ්‍යා රේඛාව. එතකොට තාත්වික සංඛ්‍යා රේඛාවේ සෑම ලක්ෂයකින්ම කිසියම් සංඛ්‍යාවක් නිරූපණය වෙනවා කියලා අපි කතා කළා. ඒ වගේම තාත්වික සංඛ්‍යා රේඛාවේ නිරූපණය වෙන සියලුම ලක්ෂය තාත්වික සංඛ්‍යා ලෙස හඳුන්වනවා කියලාත් අපි ඉගෙන ගත්තා. ඒ අනුව අපි තාත්වික සංඛ්‍යා කුලකය තුළ තිබෙන අනෙකුත් උපකුලක අධ්‍යයනය කරා ඉගෙන ගත්තා. එකක් තමයි නිකිල නිකිල කුලකය. ඊගාවට ප්‍රකෘති සංඛ්‍යා කුලකය. ඊළඟට පරිමේය සංඛ්‍යා කුලකය සහ අපරිමේය සංඛ්‍යා කුලකය. මම අද මේ සියල්ල වෙන් රූප සටහනකින් ඉදිරිපත් කරනවා. බලන්න. මේ තියෙන්නේ අපි ඉගෙනගත්ත තාත්වික සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා ගත්තහම තාත්වික සංඛ්‍යා වලට අපි R කියන සංකේතයෙන් පෙන්වුම් කරනවා. තාත්වික සංඛ්‍යා ඉදිරිපත් කරනවා R කියන සංකේතයෙන්. එතකොට මේ R කුලකය. R කුලකය තුළ බලන්න විසිරී යාම අපිට පේන තියෙනවා ඉස්සෙල්ලාම මෙන්න මේ n ප්‍රකෘති සංඛ්‍යා. බලන්න ඉතල තියෙනවා 1 2 3 ආදී වශයෙන් තියෙනවා. තව තියෙනවා සංඛ්‍යා. සියලු පූර්ණ සංඛ්‍යා 1 2 3 4 5 6 ආදී වශයෙන් ධන අනන්තය දක්වා වූ සියලුම සංඛ්‍යා මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න එම් පිටත. පිටතම තියෙන බිංදුව පේනවා, ඍණ එක පේනවා, ඍණ දෙක පේනවා. තවත් ඒ වගේ ඍණ අනන්තය දක්වා තියෙන පූර්ණ සංඛ්‍යා ටික මෙතන සඳහන් කරන්න පුළුවන්. අපි ටිකක් සඳහන් කරලා තියෙනවා. මේ කුලකේ මොකක්ද? ඉසෙත් කුලකේ. ඒ කියන්නේ නිකිල කුලකේ. නිකිල කුලකේ පිටින් බලන්න සඳහන් කරලා තියෙනවා 2න් 1 3න් 5 ඒ වගේ භාග සංඛ්‍යා. නැත්නම් අනුපාත. ඒක අපි නම් කරලා තියෙනවා Q. Q කියලා කියන්නේ මොකද්ද? පරිමේය සංඛ්‍යා. ඊට පස්සේ මේ ලොකු රවුම. ලොකු රවුම ගත්තාම ඒ රවුමට පිටින් අපි කියනවා Q කුලකේ අනුපූරකය. Q කුලකේ අනුපූරකය විදිහට මොනවද තියෙන්නේ? මූල දෙක තියෙනවා, මූල තුන තියෙනවා, ෆයි තියෙනවා. Q අනුපූරකය. Q අනුපූරකය කියලා කියන්නේ එහෙමනම් පරිමේය සංඛ්‍යා. මේ සියල්ල එකට ගත්තාම හැදෙන විශාල කුලකයක් සරත කුලකයේ වගේ අපි ඒක නම් කරලා තිනවා R කුලකේ. R කියලා කියන්නේ R කියලා කියන්නේ තාත්වික සංඛ්‍යා. එහෙමනම් අපි මෙතෙක් ඉගෙනගත්ත සංඛ්‍යා වර්ග ටික මෙන්න මේ wen රූප සටහන ඇතුලේ කැටි කරලා පේන්නට තියෙනවා. හොඳයි. අපි හිත තවදුරටත් ඉදිරියට යමු. තාත්වික සංඛ්‍යා යටතේ අපි ඉගෙන ගන්න පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා අපට පුළුවන් දශම ආකාරයට දක්වන්න. පරිමේය සංඛ්‍යා සියල්ලම පුළුවන්ද? බලමු. පරිමේය සංඛ්‍යා විතර ගන්න පුළුවන් අපි ගත්තොත් එහෙම 2න් 1. 2න් 1 අපි දශම කරොත් එහෙම 0.5. 3න් 1 දශම කරොත් 1 3 0.1, 10 3 ඒවා 3යි 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 ආදී වශයෙන් මෙහෙම 3ේ පේලියක් එනවා. අපි ගත්තොත් 5න් 1 කියලා. 5න් 1 කියන සංඛ්‍යාව භාගය. මේක දශම කළොත් එහෙම 1 5 බිඳුවයි, 4 5 ඒවා 2යි. 0.2.
එතකොට දැන් මේ පරිමේය සංඛ්‍යා කීපයක් මම දශම ලෙසින් දක්වලා තියෙනවා. දශම ආකාර දෙලා තියෙනවා. එතකොට අපි ගබලමු මෙන්න මේ පැත්තේ. 3 කියලා සංඛ්‍යාව. අපිට 3 දශම කරන්න පුළුවන්ද? මම 3 දශම කරලා පෙන්නන්න. 3 ලියනවා. දශම තිර තියෙනවා බිංදුව. මේ තියෙන්නේ 3 දශම බිංදුව. මේ 3 මම දශම ආකාරයෙන් දැක්කුවා. මේක වැරද්දක් තියෙනවද? 3 කියන්නේ 3 දශම බිංදුව කියන්නේ 2 1යි. දශම අකට බිංදු දැම්මයි කියලා වෙනසක් වෙන්නේ නැහැ නේද? විසරත් වෙනසක් වෙන්නේ නැහැ. 3 ගත්තොත් 5. 5 මල් නේද මෙහෙම. 5යි දශම බිංදුවයි බිංදුව. තව බිංදුවක් උනන් දාන්න පුළුවන්. එහෙම බැලුවහම අපිට පරිමේය සංඛ්‍යා සියලුම පරිමේය සංඛ්‍යා දශම ආකාරයෙන් ලියන්න පුළුවන්. පැහැදිලිද? සියලුම පරිමේය සංඛ්‍යා අපිට දශම ආකාරයෙන් ලියන්න පුළුවන්. පූර්ණ සංඛ්‍යා ඇතුළුව සියලුම පරිමේය සංඛ්‍යා අපිට දශම ආකාරයෙන් ලියන්න පුළුවන්. පරිමේය සංඛ්‍යා දශම ආකාරයෙන් ලියද්දී අපිට තියෙනවා ටිකක් ඉදිරියට අධ්‍යයනය කරන්න තව ටිකක්. මම දැන් ලියනවා මෙතන සංඛ්‍යා කිහිපයක්. දෙකෙන් එක. දෙකෙන් එක දශම කරාම 0.5යි. ඊගාවට 4න් එක. 4න් එක දශම කරාම 0.25යි. ඊළඟට 8න් එක. 8න් එක දශම කරාම 0.125යි. ඊළඟට 3න් එක. 3න් එක මම ආය ලියනවා 0.33333 ඔහොම අපිට දිගට එක දිගට 3 ඉලක්කව පෝරෙමට එනවා. ඊළඟට මම ලියනවා 6න් 5. 6න් 5 ලියුවොත් හරියන්න පුළුවන් 0.83333 ආදී වශයෙන් ඔහොම පෝරෙමට එනවා. ඊළඟට 2. 2 ලියන්න පුළුවන් 2.0 වගේ ලියන්න පුළුවන්. 3 ලියන්න පුළුවන්. මේ ආකාර ලියන්න පුළුවන්. දැන් බලන්න හොඳට මේක දිහා. 2න් එක 0.5යි. අපිට අවශ්‍ය නම් අකට බිංදුවක් දාලා තව දික් කර ගන්න පුළුවන්. තව දාන්න පුළුවන්. 4න් එක 0.25යි නතර වෙලා තියෙනවා. තව නම් අපිට බිංදු තමයි දාන්න පුළුවන්. මේක දික් කරනවා නම් අපිට දාන්න පුළුවන් බිංදු විතරයි. මේ කියන්නේ 2න් එක 0.5 තුන අතර වෙලා තියෙනවා. දෙකෙන් එක දශම සංඛ්‍යා බවට හැරවීමේදී 0.5 බවට පත් වෙලා එතනින් ස්ථායි වෙලා නැතර වෙලා තියෙනවා. 4න් එකත් ඒ වගේ. 8න් එකත් ඒ වගේ. තව අපිට මේක ඉස්සරහට යනවා නම් බිංදු තමයි දාන්න වෙන්නේ. බලන්න මේවා. 3න් එක දිහා බලන්න. 3න් එකට කොහොමද වෙලා තියෙන්නේ? 3න් එක අපි දශම ගණන් යද්දී දශම 3 වෙනවා. දශම 3 වෙනවා. දශම 3 වෙනවා. මේක නතර වෙන්නේ නැහැ. එක දිගට අඛණ්ඩව එක දිගට ගලාගෙන යනවා. 3 පෝලිමක් වෙනවා. අපිට තව ලියන්න පුළුවන්. අපිට කොච්චර ලිව්වත් මේක ඉවර කරන්න බෑ. මේ කොච්චර ලිව්වත් මේක ඉවර කරගන්න බෑ. 6න් 5ත් ඒ වගේ. දැන් එන්න මේව ගත්තොත් එහෙම. පැහැදිලිව අපිට පේනවා පරිමේය සංඛ්‍යා දශම බවට හැරවීමේදී පැහැදිලිව කාණ්ඩ දෙකකට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ කාණ්ඩය කෙලවරක් වෙන්න තියෙනවා. අවසානයක් දකින්න පුළුවන්. ඒ නිසා මේවට අපි කියනවා අන්ත දශම. මොනවද? අන්ත දශම. එහෙම නැත්නම් පරිමිත දශම කියලාත් කියනවා. අන්ත දශම එහෙම නැත්නම් පරිමිත දශම. අපි ගත්තොත් එහෙම මෙන්න මේ කාණ්ඩයවා. 3න් 1, 6න් 5 වගේ සංඛ්‍යා ගත්තොත් එහෙම ඒව එක දිගට ගලාගෙන යනවා අනන්තය දක්වා යනවා මහා පොලිමක් එක දිගට ඉස්සරහට එනවා. මේකේ අන්තයක් දකින්න පුළුවන්ද? අන්තයක් දකින්න බෑ. අන්තයක් දකින්න බැරි නිසා මේවට කියනවා අනන්තයි, අනන්ත දශම. මොනවද? අනන්ත දශම. මේක තව නමක් කියනවා. මොකද එකම සංඛ්‍යාවන යන්නේ මේක ඉස්සරහට. ඒ නිසා සාමාවර්ත දශම කියලාත් කියනවා. එකම සංඛ්‍යාව
නැවත 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 යෙදෙනවා අපේ ඔකට කියනවා පුනරාවර්තනය වෙනවා කියලා. පුනරාවර්තනයක් වෙන නිසා අපි මේකට කියනවා සාමාවර්ත දශම කියලා. ආනන්ද දශම කියලා කියනවා සාමාවර්ත දශම කියලාත් කියනවා. තමන් කලින් සඳහන් කරපු පූර්ණ සංඛ්‍යා දශම බවට හැරවීමේදී එතනත් සිද්ධ වෙන්නේ එක දෙකට බිඳුව නෙන්නේ නේද? බිඳුව 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 යන්නේ. දැන් මේකත් අපිට ගන්න වෙන්නේ අන්ත දශම කොටම තමයි. පූර්ණ සංඛ්‍යා ගැලෙන්නේ අන්ත දශම වලටම තමයි. එහෙමනම් දශම සංඛ්‍යා බවට හැරවීමේදී පරිමේය සංඛ්‍යා අපිට පැහැදිලිවම වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක මොනවද? අන්ත දශම සහ අනන්ත දශම. එහෙම නැත්නම් පරිමිත දශම සහ සාමාවර්ත දශම. පරිමිත දශම සාමාවර්ත දශම. අපිට දැන් ඉදිරියේදී මේ පාඩම තවටයක් ඉතරහට යනකොට අපිට මේ අන්ත දශම සාමාවර්ත දශම කියන්නේ මොනවද? ඒව පැහැදිලිව අඳුරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අන්ත දශම සහ සාමාවර්ත දශමත් එක්කලා ගැටලු විසඳන්නට තියෙනවා. අපි බලමු තවදුරටත්. එහෙම බලුවත් එහෙම අපිට පරිමේය සංඛ්‍යා මෙන්න මේ ආකාරයට වෙන් කරන්න පුළුවන්. පරිමේය සංඛ්‍යා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එහෙමනම් අන්ත දශම සහ අනන්ත දශම. නැත්නම් පරිමිත දශම සාමාවර්ත දශම. පරිමේය සංඛ්‍යාය අනුව ආකාර දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදෙනවා මොනවද? අන්ත දශම සහ අනන්ත දශම. එහෙම නැත්නම් පරිමිත දශම සහ සාමාවර්ත දශම. ඊළඟට අපි පරිමේය සංඛ්‍යාව දිහා බලලා මේක සාමාවර්ත දශමයක්ද එහෙම නැත්නම් අන්ත දශමයක්ද කියන එක තීරණය කරන්න ඕනේ. පරිමේය සංඛ්‍යාව දිහා බලලා අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා මේ පරිමේය සංඛ්‍යාව අයිති වෙන්නේ මේ දශම දෙකෙන් මොන කාණ්ඩයටද? ඒක කොහොමද කරන්නේ? අපි බලමු ඊළඟට. දැන් මම ලියනවා 8න් 5. අපි සාමාන්‍යයෙන් දන්නවන්නේ දශම සංඛ්‍යාවක් භාග කරන විදිය. ඒ වගේ මේ කණිත් පැත්ත භාග සංඛ්‍යාවක් දශම කරන විදිය. දැන් මෙතන තියෙන භාග සංඛ්‍යාවක් දශම බවට හැරවීම. එතකොට අපි මොකද කරන්නේ? ලවයට තියෙන සංඛ්‍යාව හරයෙන් බෙදෙනවා. ඒ කියන්නේ 5 8ෙන් බෙදෙනවා. සාමාන්‍ය ක්‍රමය ඒක නේද? 5ට 8 ඒවා බිඳුවයි. අපි මොකද කරන්නේ? ඊට පස්සේ 5කට බිඳුවක් ගන්නවා. එතකොට 50යි. 50ට 8 ඒවා 6යි. 8 වරක් 6 48යි. එතකොට 50ට 8 ඒවා 6යි 48යි දෙකක් ඉතුරු වෙනවා. තව බිඳුවක් ගන්නවා අකට 20ට 8 ඒවා 2ක්. තවත් එක 16යි 4ක් ඉතුරු වෙනවා. ආය බිඳුවක් ගන්නවා 40ට 8 ඒවා 5යි. සම්පූර්ණයෙන්ම ඊපස් ඉතුරු වෙන්නේ නැහැ නේද? බෙදලා අවසානයි. 8න් 5 අපි ඔන්න ඔය ආකාරයට දශම කරලා බලනවා. 8න් 5 විතරක් නෙවෙයි ඕනම භාගයක් අපිට මේ ආකාරයට දශම කරන්න පුළුවන්. ඒ විදිහට අපි දශම කරොත් එහෙම 11න් 5. 11න් 5කින් සංඛ්‍යාව. මෙන්න මේ සංඛ්‍යාව. ලවයට එන්නේ 5, හරයට එන්නේ 11. දැන් මොකද කරන්න අපි? 5 බෙදනවා 11. 5 11 බෙද්දාම කීයද එන්නේ? 5ට 11 ඒවා බිඳුවයි. අකට බිඳුවක් ගන්නවා 50. 50ට 11 ඒවා 4යි. 44යි 6ක් විතර එනවා. 60ට 11 ඒවා කීයක් එනවද? 5යි. තොර 55යි 11 55 55නේ එහෙනම් 55යි එතකොට 60න් 55 ගියම් 5යි ආයෙත් 50ට 11 ඒවා 4යි ඔන්න 6ක් ඉතුරු වෙනවා 60ට 5යි ඔය ආකාරයට 4යි 5යි 4යි 5යි එක දිගට යනවා එක දිගට ගමන් කරනවා දැන් මේ සංඛ්‍යාව බෙදලා අවසන් වෙනවා
ඒ සංඛ්‍යාව බෙදලා අවසන් වෙන්නේ නැහැ. එතකොට 8න් 5 අපිට අඳුර ගන්න පුළුවන් මොන සංඛ්‍යාවක්ද? අන්ත දශමයක්. පැහැදිලිව අවසානයක් තියෙනවා. එතකොට 11න් 5 අනන්ත දශමයක්. එහෙම නැත්නම් සාමාවර්ත දශමයක්. මෙන්න මෙහෙම තමයි අපි අන්ත දශම සහ සාමාවර්ත දශම අඳුරගන්නේ. එතකොට දැන් ගැටලුවක් එනවා. සාමාවර්ත දශමයක් ආහම අපි කොහොමද ඒක සඳහන් කරන්නේ? උදාහරණයක් ගත්තොත් එහෙම අපිට සංඛ්‍යාවක් කියන මෙන්න මෙහෙම 0.33333 මේක දිගටම යනවා. මේක පුතේ මේක අපි ලියන්න ගත්තොත් එහෙම මේක ලියන කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි 0.3 කියලා මෙහෙම ලියනවා. ලියලා එක දිගට යන ඉලක්කම මොකද්ද? 3. එහෙනම් ඒ ඉලක්කම උඩින් මෙන්න මෙහෙම උඩින් දිතක් තියෙනවා. මෙතනින් අදහස් කරන්නේ 0.3 තව දුරටත් එක දිගට තියෙනවා කියන එක. අපි තව එකක් බලමු. මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ගත්තොත් 0.83833 මේක දිගටම යනවා. අපි මේක කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. 0.8 ලියුවා, 3 ලියුවා. මේකේ 8ක් යනවා ඉස්සරහට, 3ක් යනවා ඉස්සරහට. එකන 83 83 83 තමයි යන්නේ. එහෙමනම් මේ යන ඉලක්කම් දෙකටම අපි උඩින් මේ වගේ තිත තියෙනවා. අපිට තව සංඛ්‍යාවක් හම්බුනොත් මෙන්න මේ වගේ 0.43222222 මෙහෙම වෙනවා කොහොමද? මෙහෙම આવොත් මේකේ බලන්න 4 තියෙනවා, 3 තියෙනවා, 2 තමයි ඊට පස්සේ දෙකටම යන්නේ. අකණ්ඩව යන දෙක. එහෙනම් 4 3 නැවත නැවත දෙන්නේ නැහැ. 4 3 පුනරාවර්තනය වෙන්නේ නැහැ. එහෙනම් අපි මේක සඳහන් කරන්නේ කොහොමද? 0.4 3 2 ලියනවා. මේ තිත දාන්නේ 2ට ඉහළින් පමණයි. පැහැදිලිද? පුනරාවර්තනය වෙන සංඛ්‍යාවට තමයි ඉලක්කම තමයි අපි උඩින් තිත සඳහන් කරන්නේ. තිත තියන්නේ. මම තවත් එකක් ගන්නවා. 0.1456 මෙන්න මෙහෙම එනවා. මෙන්න මේ වගේ සංඛ්‍යාවක් එනවා. මේ වගේ සංඛ්‍යාවක් අහමු. එක සඳහන් කරන්න කොහොමද? 0.1456 මේක 1456 කියන්නේ මේ සංඛ්‍යාව 4ම ඉදිරියට යනවා නේද? පේනවනේ. එතනදී අපි මේ සංඛ්‍යා 4ටම උඩින් 34ක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවට අපිට ප්‍රමාණවත් මුල සංඛ්‍යාවට සහ අග සංඛ්‍යාවට පමණක් ඉහළින් 32ක් ලැබීම ප්‍රමාණවත්. එතකොට මේකේ මෙතනින් අදහස් කරන්නේ 0.1456 1456 1456 ආදී වශයෙන් අනන්තය දක්වා වේදෙනවා කියන එක මෙතනින් සංකේතවත් කරනවා. පැහැදිලිද? හොඳයි. අපි තවත් ඉතරහට යමු. දැන් මේ ඉස්සෙල්ලා කිව්වා පරිමේය සංඛ්‍යාවක් දීලා ඒ පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක්ද අනන්ත දශමයක්ද කියලා අපි අපෙන් ඇහුවොත් අපි කොහොමද උත්තර දෙන්නේ? ඉස්සෙල්ලාම දශම සංඛ්‍යාවක් වාඩ පත් කරන්න ඕනේ නේද? ඉස්සෙල්ලා දශමයක් කරන්න ඕනේ. දශමයක් කරලා ඊට පස්සේ බලනවා මේක කෙලවර වෙනවද නැත්නම් මේක එකම සංඛ්‍යාවක් හෝ සංඛ්‍යා කිහිපයක් එක දිගට ඉදිරියට යනවද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් පුතේ දැන් අපි සාමාන්‍ය පෙළ පන්තියේනේ නේද? සාමාන්‍ය පෙළ පන්තිවලදී සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ කාලයත් එක්ක කරන මහා තරගයක්. එහෙම නේද? ඉතින් මේ වගේ පුංචි දෙයකට විශාල කාලයක් විඩංගු කරන්න බෑ අපිට. මොකද අපිට තව සෑහෙන කාලය අවශ්‍යයි ගොඩක් දේවල් දිනව කරන්න. ඒක නිසා. ඒ නිසා අපිට මේකට කෙටි ක්‍රමයක් තියෙනවා. සාමාවර්ත දශම හඳුනා ගැනීම. සාමාවර්ත දශම හඳුනා ගැනීම. හරි පහසුයි. දැන් අපි ගත්තොත් එහෙම P බෙදීම Q නේ.
සාමාන්‍යයෙන් අපි දක්වන සංකේතය පරිමේය සංඛ්‍යාව නේද? මෙතනදී අපි මේව තමයි උදාහරණ තමයි දෙකෙන් තුන. එහෙම නැත්නම් 4න් 8. 4න් 7. මේ වගේ සංඛ්‍යාවක්. අනිවාර්යයෙන්ම මේ හරයේ තියෙන සංඛ්‍යාව දෙකෙහි හෝ පහේ තනි ගුණාකාරයක් වෙනවා නම් දෙකේ හෝ පහේ තනි ගුණාකාරයක් වෙනවා නම් එහෙම නැත්නම් දෙකේ සහ පහේ ගුණාකාර වෙනවා නම් වෙන සාධකයක් තියෙන්න බෑ. දෙක හෝ පහ විතරයි සාධක වෙන්නේ. එහෙම වෙනවා නම් විතරක් ඒක අනිවාර්යයෙන්ම අන්ත දශමයක්. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මම උදාහරණයක් කියන්න. හරි පහසු මේක හොයාගන්න. තමන් ලියනවා මෙතන පහෙන් තුනයි. පහෙන් තුනයි. මේක අපි එතකොට අන්ත දශමයක්ද සමාවර්ත දශමයක්ද කියලා හොයනවා නම් අපිට බලන්න තියෙන්නේ මේ හරය දිහා. හරය පහේ ගුණාකාරයක් නම් පහේ තනි ගුණාකාරයක් නැත්නම් පහේ සාධකයක් නම් මේකේ සාධකයේ වෙන්නේ පහ විතරයි. එහෙම නැත්නම් දෙක විතරයි. එහෙම නැත්නම් පහේ දෙකයි යන සංඛ්‍යා දෙකම පමණයි. දැන් පහේ සාධකයේ වෙන්නේ පහ විතරනේ. එහෙමනම් පහෙන් තුන කියලා කියන්නේ අන්ත දශමයක්. අන්ත දශම. අපි ගමුකෝ 4න් 3. 4න් 3. 4 සාධක වෙනවා මෙතන 2. 2 විතර තියෙන නේද? 2. අපි ගන්න ප්‍රථම සාධක හොඳයි. එහෙමනම් 4 කියන්නේ 2 ගුණාකාරයක් 2 සාධකයක්. 2 පමණක් කියලා සාධකයක්. එහෙනම් පැහැදිලිවම මේකත් ගත්ත හැකියි. අන්ත දශම කියන්නේ. ඊළඟට ගන්නවා 6න් 5. 6 කියවම් පුතේ 6 සාධක වෙනවා 2 වෙනවා 3 වෙනවා. 2 විතරක් නෙමෙයි මේක 3ක් සාධකයක් ඉදලා ඇවිල්ලා. එහෙනම් මේක අන්ත දශමයක් වෙන්න විදියක් නැහැ. අනිවාර්යෙන් මේක එහෙනම් අනන්ත දශම සමාවර්ත සමාවර්ත දශමයක්. ඊළඟට බලමු අපි තව උදාහරණයක්. 10න් 7. 10න් 7. 10 කියන්නේ 10 සාධක වෙනවා 2 සහ 5. වෙන සාධක නැහැනේ. එහෙනම් 2 සහ 5 සාධක වෙන නිසා අපිට මේකත් ගන්න පුළුවන් අන්ත දශමයක් විදියට. තවදුරටත් බලමු. 15න් 7. 15 වැඩෙන් තියෙන්නේ. 15 සාධක වෙනවා 3 සහ 5. එහෙනම් මේක අපිට අන්ත දශමයක් කියලා ගන්න පුළුවන්ද? මේක අන්ත දශමයක් නෙවෙයි. මේක අනන්ත දශමයක්. එහෙම නැත්නම් සාමාවර්ත දශමයක්. මයිලකට ගන්නවා 20න් 7. 20 සාධක 2 එනවා 5 එනවා නේද? මතක සාධක වලින් එන්නේ 2 සහ 5. දැන් අනිවාර්යෙන් මේක මොන දශමයක්ද? 2 සහ 5 සාධකයක්නේ. එහෙනම් මේක අනිවාර්යෙන්ම අන්ත දශමයක්. ඔන්න ඔය ආකාරයට පුතේ අපිට පහසුවෙන් සාමාවර්ත දශම සහ අන්ත දශම හඳුනා ගන්න පුළුවන්. අපි පරීක්ෂා කරන්න ඕනේ මොකද්ද? අදාළ පරිමේය සංඛ්‍යාවේ හරය. අදාළ පරිමේය සංඛ්‍යාවේ හරය පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරනවා කියලා මොකද්ද පරීක්ෂා කරන්නේ? පරිමේය සංඛ්‍යාවේ හරය 2 හෝ 5 සාධක වෙනවා නම් තනි සාධක වෙනවා නම් 2 හෝ 5 තනි සාධක වෙන්නට ඕන. වෙනස් සාධක ඉන්න බෑ. 2 හෝ 5 පමණයි එන්නට පුළුවන් ප්‍රථම සාධක වලින්. එහෙම හරයක් තිරුණා නම් අනිවාර්යයෙන්ම අපි ඒක අන්ත දශමයක් විදිහට අඳුර ගන්නවා. එහෙම නොවන අනෙකුත් සියලුම පරිමේය සංඛ්‍යා මොනවද වෙන්නේ? සාමාවර්ත දශම. හොඳයි. ඔන්න ඔය ආකාරයට තමයි අපි භාගයක් දුන්නාම එහෙම නැත්නම් පරිමේය සංඛ්‍යාවක් දුන්නාම බෙදන්නේ නැතුව බෙදීමේ ක්‍රමයකට යන්නේ නැතුව මේ පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක්ද එහෙමත් නැත්නම් සාමාවර්ත දශමයක්ද කියලා අඳුරගන්නේ. පැහැදිලි නේද? එහෙමනම් අපි මේ පාඩමට අදාළ පුංචි අභ්‍යාසයක් කරමු.
පහත පරිමේය සංඛ්‍යා අන්ත දශම හා සාමාවර්ත දශම ලෙස වෙන් කරන්න. පළවෙනි එක 25න් 1. දෙවෙනි එක 30න් 19. තුන්වෙනි එක 40න් 29. හතරවෙනි එක 8න් 19. පස්වෙනි එක පස්වෙනි ගැටලුව 5න් 41. හයවෙනි ගැටලුව 35න් 341. මෙන්න මේ ගැටලු ටික කරලා බලන්න. අපි දැන් ඉගෙන ගත්ත ක්‍රමයට අන්ත දශමයක්ද සාමාවර්ත දශමයක්ද කියලා හොයන්න. කොහොමද හොයන්නේ? අපි පරීක්ෂා කරනවා, හරය පරීක්ෂා කරලා බලනවා. හරය 5 ගුණාකාරයක්ද නැත්නම් 2 ගුණාකාරයක්ද කියලා බලනවා. හැබැයි 2 හෝ 5 තනි ගුණාකාරවල තනි සාධකයක් වෙන්න ඕන. හොඳයි. එහෙනම් අපි අද සාකච්ඡා කරන්න ගත්තේ පරිමේය සංඛ්‍යා. තාත්වික සංඛ්‍යා පාඩම යටතේ අපි පරිමේය සංඛ්‍යා වැඩිදුරටත් සාකච්ඡා කරනවා. ඒත් එක්කම මෙන් ඉදිරියට අපිට සාකච්ඡා කරන්න තියෙනවා පරිමේය සංඛ්‍යා වලින් පස්සේ පරිමේය සංඛ්‍යා කුලකේ යන පූරකය. ඒ කියන්නේ අපරිමේය සංඛ්‍යා. අපරිමේය සංඛ්‍යාත් එක්කලා අපි අභ්‍යාස කරන්නේ කොහොමද? සුළු ක්‍රීම් කරන්නේ කොහොමද? සහ එදිනදා ජීවිතයේදී අපි කොහොමද අපේ සුළු ක්‍රීම් වලට අපේ කටු වලට අපරිමේය සංඛ්‍යා යොදාගන්නේ? යොදාගන්න ආකාරය තියෙනවද නැද්ද? අපි ඒව සාකච්ඡා කරමු අපේ මීළඟ අපේ රූපවාහිනී පාඩම් මාලාව තුලින්. එහෙමනම් අපි අදට නියමිත අපේ පාඩම් මාලාව මෙතනින් අවසන් කරනවා. අයිබෝන්.